සුබදාසක් සිල්ල දෙනාටම. අද මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල නැත්නම් කොහොමද තෙල් මිලට අපිට මාසෙකට කීයක් වගේ යනවද කියලා. මේක කතා කරන්න ගොඩක් හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි ලංකාවේ තෙල් මිල සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ට නැත්නම් ලංකාවේ ඉන්න අයට අදහසක් හිතනවා ඇති, කොහොමද ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වැඩි වෙන්නේ නැත්නම් අඩු වෙන්නේ, කොහොමද ඒකට රජයේ බලපෑම, ඒත් එක්කම ඔයගොල්ලන්ට කොච්චර විතර යනවද මුදලක් සතියකට පෙට්‍රල් වලට කියලා. අන්න ඒ දේවල් පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. විශේෂයෙන් ඔගොල්ලෝ දන්න ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න අය ඉන්නවා නම්, ඒත් එක්කම ඔස්ට්‍රේලියාව ඉන්න අය ඉන්නවා නම් ඔගොල්ලොන්ට අනිවාර්යයෙන්ම ජොබ් එකට යන වාහනයක් ඕනේ. ඒත් එක්කම ඔගොල්ලොන්ට ඩ්‍රයිවිං ලයිසන්ස් එක ඕනේ. වාහනයක් නැත්නම් ඔගොල්ලොන්ට ජොබ් එකක්, විශේෂයෙන් ජොබ් එකක් හම්බෙන්නේ නැති තරම් අනිවාර්යෙන් ක්ලීනින් ජොබ් එකක් උනත් කරන්න වාහනයක් ඕනේ. එතකොට වාහනයකට නැත්නම් ඔයාට ට්‍රැවල් වියදම් කොච්චර විතර පෙට්‍රෝල් වලින් වියදමක් යනවද කියන එක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, ඒත් එක්කම ඔයගොල්ලන්ට කොහොමද ඔස්ට්‍රේලියාවේ ඔයගොල්ලොන්ගේ කාර් එකට පෙට්‍රෝල් ගහගන්නේ? ඒත් එක්කම ගොඩක් අය හිතාගෙන පෙට්‍රෝල් සෙඩ් වල වැඩ කරන්න ඔස්ට්‍රේලියාවට වර්ක් පර්මිට් ගන්න පුළුවන් කියලා, එහෙම දෙයක් නැහැ. කොහොමද මේ දේවල් වෙන්නේ කියලා මම අද මගේ වීඩියෝ එකේදී මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් බලමු කොහොමද කාර් එකට පෙට්‍රෝල් ටිකක් ගහගන්නේ සහ අද ඔස්ට්‍රේලියාවේ පෙට්‍රෝල් මිල කොහොමද කියලා. සාමාන්‍ය තෙල් ගහන එක මේ සෙඩ් එකේ ලිබර්ටි කියන සෙඩ් එක, මේකේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ගණන් අඩුයි අනිත් ඒවාට වඩා. මේකේ හීට් එන් එක 123යි, අන්ලීටඩ් 91 එක 127යි, ඩීසල් 139යි, එල්පීජී 69යි. මම සෙට් එකට තෙල් ගහන්න ආවා. මෙහේ අනිවාර්යෙන් එළියට යද්දී ඇතුළට යද්දී මාස්ක් එක දාගන්න ඕනේ, නැත්නම් දඩ ගන්න වෙන නිසා මම මාස්ක් එක දාගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඔස්ට්‍රේලියාවේ සෙට් එකකින් තෙල් ගහන්නේ, නැත්නම් තෙල් ගහන්න කවුරුත් ඉන්නවද කියලා ලංකාවේ වගේ. මම 20ක තමයි ගහන්න හිතාගෙන ඉන්නේ. මෙහේ තියෙනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ පෙට්‍රෝල් ගහද්දී බලන්න ඩීසලොයි සේරම එකට තියෙන්නේ. යූෂුවලි අපි ගහන්න මෙන්න මේ කහපාට එක, නැත්නම් අන්ලීඩ් 91 කියන එක. අර එතනෝල් තියෙන එක ගහන්න නැහැ. එක ගහපුවාම සාමාන්‍ය මේ මගේ කාර් එකට වගේ ගහන්න බෑ, ගහපුවාම සවුත් වෙනවා. මම පෙට්‍රෝල් තිබ්බා, මං ඩොලර් 20ක ගැහුවේ. ඔගලන්ට ෆෝන් එකෙන්ම පේ කරන්න පුළුවන් මේකට. ඔල් ගුඩ්, ඔකේ, තැන්ක් යූ, බයි. තියෙනවා කැල්ටෙක්ස් එක. කැල්ටෙක්ස් එකේ පෙට්‍රල් ගාන ගත්තහම ඒකේ හිටෙන් එක 125යි, 91 එක 127යි, ඩීසල් 141යි. මෙතන මේ පාරෙන් එහා පැත්තේ BP එකක් තියෙනවා. ඒකේ ප්‍රයිස් එක ගත්තහම ඒකෙත් පෙට්‍රල් 127යි, ඩීසල් 140යි, ගෑස් 75යි. මේ මොකද්ද මේ 127 කියන්නේ? ඒ කියන්නේ ඩොලර් 1.727යි, නැත්නම් ඩොලර් 1.740යි ඒ විදිහට.
යන්නේ තවත් සෙට් එකකට. මේක යුනයිටඩ් එකක්. ඒ කියන්නේ මේකේ ඕනර්ෂිප් එක තියෙන ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා සාමාන්‍යයෙන් ලිබර්ටි එකත් එක්කන් ඒත් එක්කම යුනයිටඩ් නැත්නම් යුනයිටඩ් සෙට් ජාලයේ පෙට්‍රල් ගණන් අඩුයි. හැබැයි කට්ටිය කියනවා යුනයිටඩ් වල පෙට්‍රල් පොඩ්ඩක් හොඳ නැහැ කියලා. ඒ වුණාට මම දැන් ඔස්ට්‍රේලියාව ආපු කාලේ ඉඳලම මේකෙන් තමයි ගහන්නේ. එහෙම උලක් නම් මට දැනුන්නේ නැහැ. ඒකේ තමයි සාහෙන් ගණන් අඩු මේ සෙට් එක. අනිත් සෙට් වලත් එක්කම සාමාන්‍යයෙන් ගණන් අඩුයි. හරි, ඔයගොල්ලන්ට පේනවා ඇති මේ යුනයිටඩ් සෙට් එකේ එතනෝල් තියෙන අපි කියනවා E10 එක. ඒක 129යි. ඒ කියන්නේ ඩොලර් 1.729යි. ඒත් එක්කම ULP කියලා කියන්නේ අපි ගහන 91. ඒක තමයි ගොඩක් වෙලාට කාර් වලට අපි යූස් කරන්නේ. ඒක ඩොලර් 1.734යි. ඒත් එක්කම ඩීසල් ඩොලර් 1.733යි. ගෑස් ගහන ඒවාට 1.71යි. එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අයිඩියා එක තමයි දැන් මෙහි දැන් පෙට්‍රල් මිල ඒත් එක්කම ඩීසල් මිල ඒක නිකන් එක එක දවසට එක එක ගණන්. ගොඩක් වෙලාවට දැන් මම ඕස්ට්‍රේලියාවට ආපු දවස්වල ඩොලර් 1.744යි පෙට්‍රල් මිල. දැන් ඩොලර් 1.734. ඔයගොල්ලන්ට එතකොට අයිඩියා එකක් ගන්න ඇති කොහොමද පෙට්‍රල් මිල කියලා. හරි, ඔයගොල්ලන්ට පැහැදිලි ඇති සෙට් දෙකක නැත්නම් සෙට් දෙකක කොහොමද පෙට්‍රල් මිල කියලා. දැන් මේ යුනයිටඩ් පෙට්‍රල් සාමාන්‍යයෙන් ගණන් අඩුයි. ලිබර්ටි එක තමයි මේ පැත්තෙන් තියෙන ගණන් අඩුම එක. ඒකෙන් තමයි මම පෙට්‍රල් ගහන්නේ. මේකෙන් දැන් ගත්තහම පෙට්‍රල් වර්ග තුනක් තියෙනවා. ගොඩක් වෙලාවට පළවෙනි එක තමයි එතනෝල්. ඒක තමයි ගණන් අඩුම එක. ඒකේ සාමාන්‍යයෙන් 10%ක් එතනෝල් තියෙනවා පෙට්‍රල් එකක්. එතකොට ඒත් එක්කම දෙවෙනි එක තමයි එතනෝල් මික්ස නැති අන්ලීඩඩ් 91 කියන එක. ඒක තමයි ගොඩක් වෙලාවට වාහන වලට නැත්නම් කාර් වලට යූස් කරන්නේ. ඒත් එක්කම ප්‍රීමියම් 98 එක තියෙනවා. ප්‍රීමියම් 90 එක ගොඩක් සුපර් කියන්නේ දක් BMW ඒ වගේ කාර් වලට තමයි යූස් කරන්නේ. අපි නම් යූස් කරන්නේ නැහැ. ඩීසල් ගත්තාම 139. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති දැන් ඩීසල් මිලයි පෙට්‍රල් මිලයි සාමාන්‍යයෙන් එක ගාන වාගේ යන්නේ. ඒ නිසා මෙහි ගොඩක් වෙලාවට පෙට්‍රල් වාහන තමයි යූස් කරන්නේ. ඒත් එක්කම ගත්තහම මේ මෙතන මේ 129 කියලා කියන්නේ ඩොලර් 1.729. එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්න අය නම් දන්නවා ඇති මෙහි වතුර ලීටර එකක් ගන්න අපි ලොකු ගාණක් ගෙවන්න ඕන පෙට්‍රල් වලට වඩා. ඒ කියන්නේ ඩොලර් 1.729 කියන්නේ පෙට්‍රල් කියන්නේ නොගෙනිය හැකි තරම් මගේ දැන් උදාහරණයක් ඇටියට ඕස්ට්‍රේලියාවේ ආවම වැටුප පැයකට ඩොලර් 19ක් ගෙවන්න ඕන. ඔස්ට්‍රේලියාවේ ආවම වැටුප පැයකට ඩොලර් 19යි. ඒත් එක්කම ඔයගොල්ලන්ට පෙට්‍රල් ගහ ගන්න පුළුවන් ඩොලර් 1.729. ඒ කියන්නේ ඔයගොල්ලෝ දවසක් ඔස්ට්‍රේලියාවේ පැය 8ක් වැඩ කරොත් එන මුදලින් ඔයගොල්ලන්ට පෙට්‍රල් ගහ ගන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට සතියට අවශ්‍ය බඩු ගන්නත් පුළුවන්. අපි වීඩියෝ එකක් කරලා තියෙනවා සතියට කීයක් වේදයන් යනවද කියලා. ඒත් එක්කම ගොඩක් දේවල් ඔයගොල්ලන්ට සතිය එක දවසක් වැඩ කරලා ඔස්ට්‍රේලියාවේ සතියක් හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔස්ට්‍රේලියාවට එන්න ඉන්නයි ඉන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔස්ට්‍රේලියාවට එන්න ට්‍රයි එකක් දෙන්න. අමාරුයි. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව කියන්නේ හොඳ කන්ට්‍රි එකක්. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලොන්ගේ ස්ටෑන්ඩඩ් තියාගන්නවා. PR එක ගන්න හරිම අමාරුයි. හැබැයි ප්ලෑන් එකක් ගහලා ගේම් එකක් ගහලා ඔස්ට්‍රේලියාවේ PR එක ගන්න පුළුවන්. හරි, අනික කාරණාව තමයි මම දැක්ක සමහරක් තැන්වල කට්ටිය සඳහන් කරලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ සෙඩ් වල වැඩ කරන්න ඇපල් කඩන්න එන්න ඒ වගේ දේවල් වලට ඔස්ට්‍රේලියාවට වර්ක් වීසා ගන්න පුළුවන් කියලා. හැබැයි ඔයගොල්ලෝ දකින්න නැති මම දැන් පෙට්‍රල් ගහද්දී තනියෙන්ම මමමයි පෙට්‍රල් ගහ ගන්න ඕන උනේ. ඒත් එක්කම කවුරුත් පෙට්‍රල් ගහන්න එන්නේ නැහැ ලංකාවේ වගේ නිසා මෙහි පෙට්‍රල් සෙඩ් වල වැඩ කරන්න එහෙම ජොබ් නැහැ. මෙහි තියෙන්නේ ඒ පෙට්‍රල් සෙඩ් එකටම තියෙනවා ක්වික් ස්ටොප් කියලා. දැන් මේ යුනයිටඩ් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි, ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඈතින් යුනයිටඩ් කියලා තියෙනවා ක්වික් ෂොප් කියලා එකක්. ඒක තමයි අපි ගිහිල්ලා සල්ලි ගෙවන්න ඕනේ. එතකොට දැන් ඒ නිසා කවුරුත් මේ පෙට්‍රල් ගහන්නවත් ඒ දේවල් වලට මෙහෙ ජොබ් නැහැ. ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට එනවා නම් ඒ ඕස්ට්‍රේලියාවේ තියෙන ඒ කියන්නේ ඒ වගේ බොරු දේවල් වලට රැවටෙන්න එපා. ඒවට ජොබ් වර්ක් වීසා කවුරුත් දෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. මේ ඒ නිසා ඕගොල්ලොන්ට ඇත්ත ජොබ්ස් මොනවද කියලා මම මගේ වීඩියෝ YouTube channel එකේදී කියලා දෙන්නම් ඉස්සරහට මොනවද ඕගොල්ලොන්ට කරන්න පුළුවන් ජොබ්ස් කියලා. ඒ නිසා මේ වෙලාවේ ඕගොල්ලෝ දන්නෝ ලංකාවේ දැන් හැමෝම කතා කරන්නේ පෙට්‍රල් මිලනේ. එතකොට ඕගොල්ලොන්ට අයිඩියා එකක් ඇවිල්ලා ඇති කොහොමද ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඕගොල්ලොන්ට ඕස්ට්‍රේලියා වාහනයක් අරගෙන පෙට්‍රල් ගහන්න නම් සාමාන්‍යයෙන් ලොකු වියදමක් යන්නේ නැහැ. මගේ වාහනයට ගත්තාම දැන් මම පෙට්‍රල් ගහලා තියෙනවා. මගේ පෙට්‍රල් ගහලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ආසන්න වශයෙන් මම ෆුල් ටැංක් එකට පොඩ්ඩක් අඩුවෙන් ගහලා තියෙනවා. මට දුවන්න පුළුවන් කිලෝමීටර් 610ක්. මේ විදිහට ගත්තහම ඔයගොල්ලන්ටත්
පුල් ටෑන්ක් සාමාන්‍යයෙන් ඩොලර් 50ක් විතර යන පුල් ටෑන්ක් ගහගන්න එක එක කාර් වල වෙනස් වෙනවා. දැන් මගේ කාර් එකේ ඩොලර් 60ක් විතර ගියාම පුල් ටෑන්ක් ගහගන්න පුළුවන්. මේ පුල් ටෑන්කෙන් වාට සති දෙකක් අඩුම වශයෙන් සති දෙකක් වාට දුවන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මාසෙකට වාට පෙට්‍රල් වලට මිනිමම් මට පෙට්‍රල් වලට යනවා මාසෙකට ඩොලර් 200ක්. මගේ වාහනයට එත් එක්කම වයිෆ් ගේ වාහනයට ඩොලර් 100ක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි දෙන්නගේ කාර් දෙකට මාසෙට ඩොලර් 300ක් වාගේ මුදලක් යනවා පෙට්‍රල් වලට. එතකොට ඕගොල්ලන්ට ඩොලර් 300ක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ වියදම් වලට ඒක ලොකු ගාණක් නෙමෙයි. හරි, ඒ නිසා ඔස්ට්‍රේලියාවට එන්න බය වෙන්න එපා. ලොකු වියදම් නැහැ. ඔයගොල්ලන්ට සල්ලි හොඳට හොයාගන්න පුළුවන්. ජොබ්ස් මොනවද කියලාත් මම කියලා දෙන්නම්. ඒත් එක්කම ලොකු වියදමක් යන්නේ නැහැ පෙට්‍රල් වලට ලංකාවේ වාගේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඔස්ට්‍රේලියාවට ආවොත් PR එක දාගත්තොත් හොඳට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් තව වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට හම් වෙන්න මං එන්නම්. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව වෙන දේවල් ඔයගොල්ලන්ට මං දැනුවත් කරන්නම්. කොච්චර ඔයගොල්ලන්ට මොනවද දැනගන්න ඕන කියන දේවල් මං ඔයගොල්ලන්ට මගේ channel එකේදී දැනුවත් කරන්නම්. ඔයගොල්ලන්ට මොනව හරි වෙන යම් දෙයක් දැනගන්න තියෙනවා නම් comment එකක් දාන්න, මං ඊට අදාළව videos කරන්නම්. එහෙනම් සිරු දිනාටම සුබ දවසක්. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.